여러분 안녕하세요. 이팅 아피아닷 페퍼사카차 바타마이 මේ වීඩියෝ එක තුලින් බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න. ඉතින් අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක තුලින් පසුගිය පේපර් සාකච්ඡාව. මම අද තෝරාගත්ත පේපරය EPS ටොපික් පේපරයක් නෙවෙයි. ස්ටුඩන්ට් ටොපික් පේපරයක්. හැබැයි EPS ටොපික් විභාගයට පෙනී සිටින සියලු දෙනාටම මේ පේපරේ වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි EPS ටොපික් පේපරේට පාඩම් කරන වචන තියෙනවනේ. ඒ වචනම තමයි මේ ටොපික් පේපරයටත් බහුතරයක් වචන එකතු වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට අර සරල සරල පොඩි පොඩි වචන තියෙනවනේ. ඒව අමතක වෙනව නේද කාලයක් යද්දි. හැබැයි මේ වගේ පේපර් මේ ටොපික් පේපර් කීපයක් කරාට පස්සේ ඔයාලට ඒ අමතක වෙන වචන නැවත මතක් කරගන්නට හොඳ පේපරයක් තමයි මේ ටොපික් පේපර්. ඉතින් මම හිතුවා ටොපික් විභාගයත් ලියන අයටත් ඒ වගේම EPS ටොපික් විභාගයේ පෙනී සිටින අයටත් මේ වගේ පේපරයක් සාකච්ඡා කරොත් හොඳයි කියලා. අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එක තුලින් ප්‍රීඩින් කොටස විතරයි. එහෙනම් යාළුවනි දැන් මෙතන සිට අපි ප්‍රීඩින් ප්‍රශ්න මොනවද කියලා බලමු. ඒවා කතා කරමින් වීඩියෝ එක අවසානෙට එක්ක ඔයාලා දිගටම රැඳී සිටින්න ඔයාලගේ කොරියෙන් දැනුම සංවර්ධනය කරගන්නට පුළුවන් වෙයි මේ වීඩියෝ එක තුලින්. යාළුවනි ඔන්න අපිට හමු වෙනවා ප්‍රශ්න කීපයක්. 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 33 වෙනි ප්‍රශ්නය දක්වා. සම්සිප් ඉල්බුතෝ සම්සිප් සම් කජි මෝසේ තේහන් යාගි ඉම්නික්ක පොගිවා කච්චි අල්මජන් ගොසල් කොර සිප්සියෝ. මොනවා ගැනද කතා කරන්න කියලා අහනවා. උදාහරණයේ වගේ එකට නිවැරදි දෙය තෝරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 33 වෙනි ප්‍රශ්නේ දක්වා මේ තියෙන උදාහරණේ. අබෝජිනන් ඊසා ඉම්නිදා ඔමොනිනන් උන්හෙන් වොනින් මිදා. අබෝජිනන් තාත්තා, ඊසා ඊසා කියලා කියන වෛද්‍යවරයා, වෛද්‍යවරයෙක් ඉම්නිදා වෙනවා. ඔමොනිනන් අම්මා, උන්හෙන් වොන් බැංකු නිලධාරිනිය, ඉම්නිදා වෙනවා. එනම් මේ මොනවා ගැනද කියවන්න? දෙමව්පියන් ගැන නේද? අපි බලමු දෙමව්පියන් ගැන කියවන පිළිතුරක් තියෙනවද කියලා. පිළිතුරු හතරක් තියෙනවා. එකක් නිවැරදි දේ තමයි තෝරන් තියෙන්නේ. අල්මජන් ගොසල්, ජුමල් සතියන්තය, පුමෝ දෙමව්පියන්, පියොන් වොන් රෝහල, ඔප්පා අයියා. එහෙනම් ගෑනු ළමෙක් අයියට කතා කරද්දි භාවිතා කරන වචනේ තමයි ඔප්පා කියලා කියන්නේ. ඔන්න එහෙනම් යාළුවනි සිප් සමිල් බොන් 31 වෙනි ප්‍රශ්නය. පිබිම් පබි මසිස්සම් නිදා කුල්කොගිදෝ මසිස්සම් නිදා. පිබිම් පප් මසිත්තා කියලා කියනවා අපි රහට, රසයි, ටෙස්ට්. එතකොට ම්නිදා සම්නිදා ව්‍යාකරණයේ භාවිතා කරලා පිබිම් පබි මසිස්සම් නිදා. පිබිම් පබ් රහයි. පුල්කොගිදෝ මසිස්සම් නිදා. මේ පුල්ගොගි කියන කෑමත් මසිස්සම් නිදා රසයි. මේ දෝ බදා භාවිතා කරොත් නාම පදයකට පසුවෙන් පිටිපස්සෙන් උත් කියන අර්ථය තමයි එන්නේ. බුල්කොගි දෝ, බුල්කොගිත්
මසිස්සම් නිද රස්සයි අන්නේ විදියට. එනම් මේ මොනවා ගැනද කියන්න කෑමක් ගැරනේ බලන්න පිළිතුර හතර එහෙම තියෙනවද කියලා කියවල නරා යෝයිල් ශිගන් ම්ශික් උත්තරය සබොන් සබොන් නරා කියලා කියන්නේ රට යොයිල් සතියේ දවස් වලට ඔයාලට මතක ඇතිනේ වොරියෝයිල් හයෝයිල් සුයෝයිල් මොග්යෝයිල් කම්යෝයිල් තොයෝයිල් ඉරෝයිල් කියලා මේ විදියට යනවානේ අගර තියෙන යොයිල් කියල් සතියේ දවස් එතකොට මේ ඉල් කියන එක ගත්තට පස්සේ දවස දිනය කියන අර්ථයත් ගන්න පුළුවන් අපිට සිගන් වේලාව එම්සික් කෑම 32 වෙනි ප්‍රශ්නය මින්සු සිනන් හක්සෙංගල් කරචිම් නිද යොංගෝ සොන්සේනිම් නිද මින්සු කියන කෙනා හක්සෙන් ශිෂ්‍යයන්ට කරචිම් නිද උගන්වනවා මොනවද උගන්වන්නේ මෝසල් කොම්බු හේයෝ යොංගෝ යොංගෝ කියලා කියනවා අපි ඉංග්‍රීසි භාෂාව මේ වගේ ඔයන්නෙන් අවසන් වෙලා තියෙනවා අගට යොංගෝ හංගුගෝ ඔය තියෙන කොරියන් භාෂා ඉංග්‍රීසි භාෂා මේ ඕකෙන් සඳහන් වෙන්නේ මාකාරි ලැන්ග්වේජ් එකක් ගැන කියන්න සොන්සේනිම් කියලා කියන්නේ ගුරුවරයා ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙනවා පිළිතුරු හතරක් තියෙනවා මොනවද කජොක් නයි ඉරම් චිගෝ උත්තරය සාබොන් සාබොන් කජොක් කියලා කියනවා පවුල නයි වයස ඉරම් නම චිගොක් රැකියාව එහෙනම් රැකියාව තමයි අහලා තියෙන්නේ චිගොබි මොයේයෝ ඊ යෝජානන් චිගොබි මොයේ මේ කාන්තාවක රැකියාව මොකද්ද යොංගෝ සොන්සේනි අල්ගෙස නේ 33 වෙනි ප්‍රශ්නේ උන්දොංගල් චුවා හම් නිද උන්දොං උන්දොං කියලා කියන්නේ ක්‍රීඩා චුවා හම් නිද චුවා හදා තමයි ක්‍රියාපදයේ උම් නිදා සම් නිදා ව්‍යාකරණයට අනුව උම් නිදා භාවිත කරලා දෙනකට චුවා හම් නිද කැමති නොංගුරල් චජු හම් නිද නොංගු බාස්කට් බෝල් චජු හම් නිද චජු කියලා කියන්නේ නිතර කියන අරුත හම් නිදා කරනවා පිළිතුරු හතරක් තියෙන මොනවද නල්ෂි චන්සෝ ත්‍රීමි සොපින් සම්බොන් සම්බොන් නල්සි කියලා කියනවා කාලගුණය චන්සෝ ස්ථාන චිමි විනෝදාංශ සොපින් සාප්පු සවාරි යෑම ඔන්න යාළුවනේ දැන් 34 වෙනි ප්‍රශ්නේ ඉඳලා 39 වෙනි ප්‍රශ්නේ දක්වා මොනවද කරන්න තියෙන්නේ පොගිවා කච්චි පින්කනේ තෙරෝකල් කජන් අල්මජන් ගොසල් කොරසිප්සියෝ ඒ කියන්නේ මේ හිස්තැනට වඩාත් ඇතුළත් විය යුතු නිවැරදි දෙය කොරසිප්සිය තෝරන්න එහෙනම් හිස්තැනට ඒ පිළිතුරු හතරෙන් වඩාත්ම ගැළපෙන දේ තමයි තෝරන්න තියෙන්නේ මේ තියෙන උදාහරණේ නල්සිගා චොස්සම් නිද කාලගුණය හොඳයි චොස්සම් නිද හැදිලා තියෙන චොත්ත කියන මේ ක්‍රියාපදේ මේ හොඳයි කියන අර්ථේ මක්සම් නිද මක්ත කියලා කියන මේ පැහැදිලි කියන අර්ථේ එහෙනම් මේ මොනවා ගැනද කියන්නේ නුන් නුන් කියලා කියන හිමට කියන හැට කියන පම් රාත්‍රිය හනල් අහස කුරම් වලාකුළු එහෙනම් මේ මොනවා ගැනද කිව්වේ කාලගුණය ගැන අහස ගැන තමයි කිව්වේ පැහැදිලි කිය නල්සිගා චොස්සම් නිද හනරි මක්සම් නිද අහස පැහැදිලි හරි මේ විදිහට තමයි 34 වෙනි ප්‍රශ්නේ ඉඳලා 39 වෙනි ප්‍රශ්නේ දක්වා අල්මජන් ගොසල්
කජං අල්මජන් ගොස වැඩිපුර වඩාත් නිවැරදි දේ තමයි තෝරන්න තියෙන්නේ. එහෙනම් දැන් අපි කරලා බලමු. ඔන්න 34 වෙනි ප්‍රශ්නේ. හිස්තනක් තියෙනවා ඒ කම් නිදා. යනවා. යනවා කියලා තියෙන්නේ. එතනට යනවා. ආ. සොපෝරල් පෝඩෙම් නිදා. සොපෝ කියලා කියන පාරසලේ. පෝනිදා කියලා කියන යවනවා. පාරසලයක් යවනවා. ඔන්න පිළිතුරු හතරක් තියෙනවා. කග්ජං ශික්තං තොසොග්වන් උචේගෝ සාබන්. කග්ජං කියලා කියනවා රඟහලට. නැත්නම් අපි තව වචනයක් භාවිතා කරලා නවීන පන්නේන් යුක්ත එක අලුත් වචන තමයි යොන්හාග්වන් කියලා. ශික්තං ආපන ශාලාව. තොසොග්වන් පුස්තකාලය. උචේගු තැපල් කාර්යාලය. එහෙනම් නිවැරදි උත්තරේ තමයි සාබෝන්. උචේගුගේ කම් නිදා තැපල් කාර්යාලයට යනවා. මොනවා කරන්නද යන්නේ? සොපෝරල් පෝනිම් නිදා පාර්සලයක් යවන්න. 35 වැනි ප්‍රශ්නේ. මොරිගා ස්තන කරේසෝ යගල් මොක්සම් නිදා. ඔන්න පිළිතුරු හතරක් තියෙනවා. අප්පම් නිදා, චප්සම් නිදා, යෙප්පම් නිදා, චොස්සම් නිදා. උත්තරය ඉල්බොන්. ඉල්බොන්. මොරිගා. මොරිගා කියලා කියන්නේ ඔළුව. අපම් නිදා කියලා කියන්නේ රිදෙනා, වේදනා. ඔළුව කැක්කුමක් ඇවිල්ලා ඔන්න. කරේසෝ ඒ නිසා යගල් යග් කියලා කියනවා බෙහෙත්වලට. මොක්සම් නිදා අපි දන්නවනේ මොක්ත කියලා කියන්නේ කනවා කියලා. හැබැයි අපි දන්න අපේ සිංහල ව්‍යවහාරය අපි භාවිත කරන කනවා නෙවෙයි නේ, බොනවානේ. එතකොට ඔයාලා එක යොදා ගන්න ඕනේ බොනවා කියලා. බෙහෙත් බොන. චල්ත. චප්සම් නිදා. ඒ කියන්නේ මේ පොටයි. යෙප්පම් නිදා. ලස්සනයි. චොස්සම් නිදා. හොඳයි. 36 වෙනි ප්‍රශ්නේ. සිජං ඒ කම් නිදා. සිජං කියලා කියන පොලට. කම් නිදා යනවා. කොගි. කොගි කියලා කියන මස්. ඔන්න හිස්තනක්. චෙසෝරල් සම්නිදා. චෙසෝ කියලා කියන එළවලු වලට. තව වචනක් කියන යාච කියලත් කියන. සම්නිදා. මිලදී ගන්නවා. පිළිතුරු හතරක් තියෙනවා. එහෙනම් වා මන් කජි ඒසෝ. උත්තරය ඉල්බොන්. ඉල්බොන්. කොගිවා. කොගි සහ චෙසෝරල් සම්නිදා. එළවලු මිලදී ගන්න. වාගා වල ඉගෙන ගන්න ඇති නේද ව්‍යාකරණයක්. හගෝ වගේම තමයි මේකත් සමාන අර්ථයක් තියෙන්නේ. මන් පමණක්. කජි කියලා කියන්නේ දක්වා. ඒසෝ කියලා කියන්නේ යම් කිසි ස්ථානයක ඉඳලා යමක් කරනවා. 37 වෙනි ප්‍රශ්නේ. යොරමිම් නිදා නල්සිගා තොප්සම් නිදා. පිළිතුරු හතරක් තියෙනවා. ක ආජු ඕසෝ. උත්තරය ඊබොන්. යොරම් නිදා. යොරම් කියලා අපි දන්නවා ඍතුවක් නේ. කේජොල් කියලා කියන ඍතුවට. හංගුගේ නම් සාකේජොරි ඉස්සමිද. කොරියාවේ නම් ඍතු හතරක් තියෙනවා. මෝසිම් එක මොනවද? හොම්, යොරම්, කාල්, කියොල්. එහෙනම් මෙතන භාවිතා කරලා තියෙන යොරම්. යොරම් කියලා කියන්නේ ගිම්හාන. ගිම්හානේ වෙනවා නල්සිකා. කාලගුණේ. ආජු. ගොඩක්. තොප්සම් නිදා. රස්නේ. අක්ක කියලා කියන්නේ කලි. ටිකකට කලින් වගේ අර්ථය. මොන්ජෝ මුලි. ඕසෝ. ඉක්මනින්. 38 වෙනි ප්‍රශ්නේ. ඔනරංචේ සෙංගිරිම් නිදා. චිංගුදල් ස්ථානක්. පිළිතුරු හතරක් තියෙනවා. චොආ හෙස්සම් නිදා. චොතේ හෙස්සම් නිදා. කරජොස්සම් නිදා. කුක්යොන් හෙස්සම් නිදා. උත්තරය ඊබොන්. ඔනරන් අද. චේ මගේ. සෙංගිල් උපන් දිනය. ඉම් නිදා වෙනවා. චිංගුදරල්
යාළුවන්ට බහුවචනෙන් දාලා තියෙනවා. දෙල් භාවිතා කරනවා නම් යාළුවනේ නාම පදයකට පිටුපස්සේ. ඒක බහුවචන ස්වරූපයේ හදාගන්න තමයි මේ දෙල් භාවිතා කරන්නේ. චිංගුද එනම් චොදේ හෙස්සම් නිද යාළුවන්ට මොකද්ද කරලා තියෙන්නේ? ඉන්වයිට් කර ආරාධනා කර. චුවා හදා කියලා කියන්නේ කැමැති කරචිදා අපි උගන්නනවා. කුකියොන් හෙස්සම් නිදා කියලා කියන්නේ නරඹන. එනම් අතීතයෙන් තමයි ඔක්කොම තියෙන්නේ. කැමැති වුණා, ආරාධනා කළා, ඉගැන්නුවා, නැරඹුවා. උත්තරය චොතේ හෙස්සම් නිදා. 39 වෙනි ප්‍රශ්නේ. ඔන්නිනං චුමල් පෙවොස්සම් නිදා. චුමල් චල් ස්ථනක් පිළිතුරු හතරක් තියෙන. චුම්නිද, සම්නිද, තම්නිද, චිම්නිද. උත්තරය ඉල්බොන්. ඔන්නි කියලා කියනවා අක්කට. ඔන්නි කියලා කියන්නේ අක්කට. ඒ කියන්නේ ගෑනු ළමයෙක්ගේ. ගෑනු ළමයෙක්ට අක්ක කෙනෙක් ඉන්නවා. එයාට භාවිතා කරන ඔන්නි කියලා. අක්කා මොකද්ද කරන්නේ? චුමල් පෙවස්සමිද. නැටුම් පුරුදු වුණා. අක්ක නැටුම් පුරුදු වුණා. චුමල් චල් නටන්න හොඳට මොකද්ද පුළුවන්? යාට එයා හොඳට නටනවා. ඒකයි කියන්නේ එයා හොඳට නටනවා. සම්නිදා ලියනවාට අපි භාවිතා කරනවා. ඉතරහට අපි භාවිතා කරනවා. ඊට පස්සේ පාවිච්චි කරනවාට අපි භාවිතා කරනවා. ඔය විවිධ අර්ථ තියෙනවනේ සම්නිදා අසදා කියන එකට. තම්නිදා නගිනවා, මොකක් හරි වාහනය නැගලා යනවා. චිම්නිදා පහර දෙනවා. ඔන්න යාළුවනි 40 වෙනි ප්‍රශ්නේ ඉඳලා 42 වෙනි ප්‍රශ්නේ දක්වා. සාසිත බුතෝ සාසිත ඊ කජි තාමල් ඉක්කෝ මජ්ජි අනන් ගොසල් කොරසිප්සිය. පහත දේ කියවලා මජ්ජි අන නිවැරදි නැති දේ කොරසිප්සිය තෝරන්න. හරි දේ නෙමෙයි තෝරන්න ඕනේ අපි, වැරදි දේ, නිවැරදි නැති දේ තමයි තෝරන්න ඕනේ. අපි බලමු කරලා. උරිපියංවන් චිල්ලෝ අන්නේ. අපේ රෝහලේ චිල්ලෝ කියලා කියන්නේ සායනය. සායනය අන්නේ කියලා කියන්නේ නිවේදනය. ඔන වොරියෝයිල් සඳුදා. කම්යෝයිල් සිකුරාද. අවුප්සි බුතෝ ඉල්ගොප්සි කජි. ඒ කියන්නේ සතිය දවස්වල මේ සඳුදා ඉඳලායි සිකුරාද දක්වා නවයේ සිට රාත්‍රී හැන්දෑවේ 7 දක්වා විවෘතයි. තොයෝයිල් යොල්සි බුතෝ නේසි කජි. ඒ කියන්නේ මේ පෙරවරු, ඒ කියන්නේ සෙනසුරාදා. සෙනසුරාදා පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා ඒ සායන කාල පරිච්ඡේදය තියෙනවා. චොම්සිම් සිගන් කියලා කියන්නේ දවල් වේලාවට. යොල් තුසි සම්සිබ්බුතෝ තුසි කජි. 12:30 සිට 2 දක්වා කෑම කන වේලාව. එයාලා ඉරෝ ඉරන් සිම්මිද. ඉරිදානම් විවේක ගන්න. එකයි කියන්නේ. එහෙනම් අපිට දැන් අහන්නේ මජ්ජි අනන්ගොස නිවරදි නැති දේ. පිළිතුරු හතරක් තියෙනවා. ඉරියොයිරේ මොනල් අන් යොම්නිදා. තොයොයිරේ නේෂියේ කන්නම්නිදා. චොම්ෂිම් ෂිගනන් දූෂි කජි ඉම්නිදා. සුයෝයිරන් යෝෂියේ චිචක් හම්නිදා. උත්තරය සාබොන්. ඉරියෝ ඉරේ ඉරිදා මුන් කියලා කියන දොර. මුනල් අන්යොම් නිදා. අන්යොම් නිදා යොල්ද කියලා කියන විවෘත. එතකොට අන්යොම් නිදා විවෘත නැහැ. දොර වහලා. ඉරිදාට දොර වහලලු. තොයෝ ඉරන් නේසියේ කන්නම් නිදා.
තොයෝඉල් කියලා අපි දන්නවා සෙනසුරාදා නේසියේ හතරට කන්නදා කියලා කියන අවසංගම එකත් හරින්නේ විවේක ගන්න ඉරිදා දොර වහලා නැ කන්නම් නිදා අවසංගන හතරට චොම්සින් සිගන්නේ දවල් කනවල වෙලාව තූසි කාජි ඉම් නිදා දෙක දක්වා තියෙන එකත් හරින්නේ එහෙනම් අපෙන් ආන්නේ නිවැරදි නැති දේ සුයෝ ඉරන් යොල් සියේ සිජක් හම්නිදා සුයෝයිල් සුයෝයිල් කියලා කියන්නේ බදාදනේ බදාදගෙන එකක් මේක සඳහන් වෙනවා නෑ නේද යොල් සියේ අනික 10ට එහෙම එකක් නෑනේ නේ සාමාන්‍ය සතිය දවස් ටිකේ න 9 ඉඳලා 7 දක්වා කොහොමද තියුද්ද සිජක් හම්නිදා ආරම්භ කරන්න එහෙනම් මේ උඩ තියපු සටහනට අනුව මෙතන නැති දේ තමයි සොයෝ ඉරන් යොල්සියේ සිජක් හම්නිදා 41 වෙනි ප්‍රශ්නේ. ඔන්න දැන් තියෙන අපිට 41 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ හනා බිල්ඩින් එක ගැන. හනා කියන මේ බිල්ඩින් එක තියෙන තට්ටු ගණන් කරා. තට්ටු ගණන් කරද්දී ඒකකේ තමයි චං. මේ තියෙන ඉල් චං, ඊ චං, සම් චං කිය. ඉල් චං කියලා කියන්නේ පළවෙනි තට්ටු. ඊ චං දෙවෙනි තට්ටු. සම් චං තුන්වෙනි තට්ටු. ඉල් චං එකේ තියෙනවා කොජ්ජිබ් එකක්. මල් කඩය. ආය යක්කු පාමසිය පංජිප් බේකරිය සික්තං ආපනශාලා පියොන්වන් රෝහලක් උන්නෙන් බැංකුව සොජොම් පොත්සාප්පුව කොපිසොප් කොපිසොප් එක ඔන්න පිළිතුරු හතරක් තියෙන නිවැරදි නැති දේ තමයි තෝරන්න කොච්චිපන් ඉල්චන්ගේ ඉස්සම් නිදා කොපිසොප් යොප්පේ සොජොමි ඉස්සම් නිදා අන්හෙන් අරේ ඒ පංචිබි ඉස්සම් නිදා පොන්වොන් ගවා යක්ගුගන් කතන් චංගේ ඉස්සම් නිදා උත්තරය සාබොන් සාබොන් වලු පිළිතුරු හතර කියවලා කොජ්ජිප් කොජ්ජිප් දැන් දැනගත්තලේ මල් කඩේනේ ඉල්චෙන් ඉස්සම් නිදා පළවෙනි තට්ටුවේ තියෙන එක හරියන්නේ ඉල්චර් මේ තියෙන පළවෙනි තට්ටුවේ කොපිසොප් යොප්පේ සොජමි ඉස්සම් නිදා කොපිසොප් කොපිසොප් එක යොප් කියලා කියන්නේ පැත්තෙන් යොප් කියලා කියන්නේ පැත්තේ මේ තියෙන සොජොප් පොත්සාප්පුව තියෙන ඉස්සම් නිදා උන්නේ අරේ ඒ පංජිබි ඉස්සම් නිදා උන්නේ උන්නෙන් කියලා කියන්නේ බැංකුව බැංකුව අරේ කියලා කියනවා පහලින් මේ තියෙන බැංකුව එතකොට බැංකුව බැංකුවට පහලින් තමයි තියෙන පංජිබ් එක මේ තියෙන ඉස්සම් නිදා තියෙන එහෙනම් ඒ තුනම හරි අපෙන් අහන්නේ නිවැරදි නැති දේ පියොන්වන් ගා යක්කුගෙන් කතන් පියොන්වන් ගා පියොන්වන් කියලා කියන්නේ රෝහල් රෝහල සහ යක්කුගෙන් ෆාමසිය කතන් චෙන්ගේ ඔතින් පියොන්වන් රෝහල මෙතින් යක්කු කියලා තියෙන ෆාමසිය නම් තියෙන කතන් කියලා කියන සමාන තට්ටුවේ තියෙන සමාන තට්ටුවේ නෙවෙයි තියෙන්නේ පියොන්වන් තියෙන ඊචන් එකේ දෙවෙනි තට්ටුවේ ඉල්චන් තියෙන පළවෙනි තට්ටුවේ යක්කු එහෙනම් ඒක වැරදි නිවැරදි නොවන දේ තමයි අපෙන් අහන්නේ එහෙනම් හතරවෙනි එක තමයි උත්තරය 42 වෙනි ප්‍රශ්නේ මේක තියෙනවා කාගු හරින් කාගු කියලා කියන්නේ මොනවා හරි මේ කාගු කියලා කියන්නේ මොනවා හරි ලී බාණ්ඩ වලින් හදපු ඒ කියන්නේ මේ ගෘහ බාණ්ඩ මොනවා හරි තියෙන කඩයක් හරින් කියලා කියන්නේ මේ වට්ටම් ඒ බාණ්ඩ වල තියෙන වට්ටම් ගෘහ බාණ්ඩ වල තියෙන වට්ටම් තමයි මේ කියන්නේ මේ නිවේදනේ කගුරල් සාගේ පම් නිදා මේ ගෘහ බාණ්ඩ සගේ කියලා කියන්නේ ලාබෙට පම් නිදා විකුණනවා මානන් යොම් පරම් නිදා මානන් ගොඩක් යොම් පරම් නිදා භාවිතා කරනවා පරම් නිදා ඒ ගොඩක් භාවිතා කරනවා
ඔන්න තියෙනවා චිම්දේ. ඔන්න යාලා මේ ලාබෙට දෙන භාණ්ඩ කීපයක් තියෙන මෙතන වැඩිපුරම භාවිතා කරන දේවල්. චිම්දේ කියලා කියන ඇඳ. ඊසි පෙසන්ත 120ක්. ඔන්න අඩුයි. ඔද්ජන් කියලා කියන අල්මාරි. සම්සි පෙසන්ත 130ක්. පල්වල් ඉල්වල්. එතකොට 8 වෙනි මාසේ 1 වෙනිදා ගොරියෝ ඉල්ලේද ඒ වොල් එක මාසේ ඉඳලා 7 වෙනි දවස දක්වා 8 වෙනි මාසේ පල්වල් චිල් ඉරිල් කජි 8 වෙනි මාසේ ඒ සිට 8 වෙනි මාසේ 7 වෙනිදා කියන්නේ 8 වෙනි මාසේ පළවෙනිදා ඉඳලායි 7 ඒ මේ දින ඇතුළ තමයි මේ කියන ගානට දෙන්නේ මේ අවිල්ලා තෙහන් කගු එකෙන් තමයි නිවේදින දීලා තියෙන්නේ කොරියානු ගෘහ භාණ්ඩ ඒ සොප් එකේ පිළිතුරු හතරක් තියෙනවා ඉල්චුයින් තොංගන් හරින් හම්නිදා ඔච්චං ඔච්චංගන් සම්ෂිප් ප්‍රසන්තෝ හරින් හම්නිදා සේ කජි කගුරල් හරින් හම්නිදා තෙහන් කගුවේසෝ පොනෙන් මෙස්සේචි ඉම්නිදා උත්තරය සම්බොන් ඉල්ජුයිල් ඉල්ජුයිල් තොන්නන් හරින් හම්නිදා ඉල්ජුයිල් සතියක් බලන්න සතියන්නේ සතියක් වගේ දිනන තොන්නන් අතරතුර හරින් වට්ටම් දෙනවා මේ මේ මෙයාලගේ කගු හරින් එකේ මේ තෙහන් කගු එකේ ඔන වට්ටම් දීලා තියෙන සතියක් ඒක නිවැරදිනේ දැන් දින සතිය ඔජ්ජංගල් ඔන්න මේ අල්මාරියක් සම්සි පෙසන්ත් 130ක් හරින් හම්නිදා වට්ටම් දීලා තියෙන එකත් හරිනේ සේකාජි කගුරල් හරින් හම්නිදා තුනක් ගුහ බාන්න තුනක් ගුහ බාන්න තුනක් වට්ටම් එහෙම ගුහ බාන්න තුනක් වට්ටම් දීලා නැහැ දෙකයි තියෙන්නේ චින්දේ ඔද්ජා එහෙනම් වැරදි දේ තමයි මේ නිවැරදි නැති දේ තමයි තුන්වෙනි එක හතරවෙනියත් අපි කියලා බලමු තෙහන් කගුවේ සෝ ෆෝනෙන් මැසේජ් ඉම්නිදා මේ මැසේජ් එක ෆෝනෙදා කියලා කියවන මැසේජ් කියලා කියන්නේ මැසේජ් එකක් වෙනවා එහෙනම් තෙහන් කගුවේ කියන්නේ මේ කොරියානු ගෘහ භාණ්ඩකින් තමයි මේ මැසේජ් එක දීලා තියෙන්නේ ඒක හරි ඔන්න 43 වෙනි ප්‍රශ්නේ ඉඳලා 45 වෙනි ප්‍රශ්නේ දක්වා. තාමේ නෙවුන්වා කතන් ගොසල් කොරසිප්සියෝ. පහත අන්තර්ගතයේ සහ හෝ කතන් ගොසල් සමාන දේ කොරසිප්සියෝ තෝරන්න. 43 වෙනි ප්‍රශ්නේ. චොනන් ඔනල් ඉසාරල් හෙස්සම් නිදා චිංගුගා තවා ජෝසු ඉසාගා කම්පං කන්නස්සම් නිදා සජිබේසෝ චිංගුවා චොන්යෝගල් මොගස්සම් නිදා එනම් පිළිතුරු හතරක් තියෙන මොනවද චිංගුගා ඉසාරල් හෙස්සම් නිදා චේගා චිංගුරල් තවා ජොස්සම් නිදා චිනංජුවේ ඉසාරල් හෙස්සම් නිදා ඉසහන් චිබේසෝ ශික්ෂාරල් හෙස්සම් නිදා උත්තරය සාබොන් චොනන් මම ඔනල් ලද ඊසාරල් හෙස්සම් නිදා ඊසා හදා කියලා කියන අපි ගෙවල් මාරු කරන ගෙවල් මාරු කළ අතීතයෙන් තියෙන චිංගුගා තවා ජෝසු යාළුවන් උදව් කරපු නිසා ඊසාග ගෙවල් මාරු කිරීම කම්පං ඉක්මනින් කන්නස්සම් නිද අවසන් කළා. සේජිබේසෝ සේ කියලා කියන්නේ අලුත් ජිබේසෝ ගෙදර ඉඳලා ගෙදර සිට චිංගුවා යාළුවන් එක්ක යාළුවන් සමග චොන්යෝග රාත්‍රී මොගොස්සම් නිදා කෑවා. රාත්‍රියට කෑවා. අලුත් ගෙදර ඉඳලා තමයි යාළුවන්ගේ කෑවේ. චිංගුගා ඉසාරල් හෙස්සම් නිදා ඔන්න චිංගුගා යාළුවන් ඉසාරල් හෙස්සම් නිදා මේ ගෙවල් මාරු කරන්න යාළුවන් එක ගෙවල් මාරු කරා. චගා මට චිංගුරල් චිංගු කියලා කියන්නේ යාළුවාට. තවාජොස්සම් නිදා කියලා කියන්නේ උදව් කළා. ඒ කියන්නේ මගේ යාළුවන් මේ ගේ මාරු කරන්න මොකද්ද කරලා තියෙන්නේ? උදව් කරා. චිනංජුවේ චිනංජුවේ කියලා කියන්නේ ගිය සතියේ ඉසාරල් හෙස්සම් නිදා
ඉසාර හදාගෙන අපි දැන් ගත්තා ගෙවල් මාරු කරා ගිය සතියේ ගෙවල් මාරු කරා නෑනේ ගිය සතියේ නෙවෙයි නේ මේ සතියේ ඉසාහංජි බේසෝ සික්සාරල් හෙස්සමි මේ ගෙවල් මාරු කරපු ගේ ඉඳලා තමයි සික්සාර හෙස්සම ආහාර ගත්තේ උන් හරින් අලුත් ගෙදරින් දාන චිංගුවාක චොන්නෝගල් මොක්සමි මොකසමි අලුත් ගෙදරින් ඉඳලා තමයි අලුවන එක කෑ එහෙනම් සාබොන් තමයි නිවැරදි පිළිතුර 44 වෙනි ප්‍රශ්නේ ඕබුතෝ පිගා වස්සම්මිදා චොනන් උසංගි ඔප්සෝසෝ කොක් ජොංගල් හෙස්සම්මිදා කරුන්දේ ඔන්නිගා උසංගල් කජිගු හක්කෝ අපේසෝ කිදරිගෝ ඉසොස්සම්මිදා පිළිතුරු හතරක් තියෙනවා අචිමේ පිගා නිර්යොස්සම්මිදා චොනන් ඔන්නිරල් කිදරිඔස්සම්මිදා හක්කය අපේ ඔන්නිගා ඉසොස්සම්නිදා චොනන් හක්කය ඔය උසාන කජික වස්සම්නිදා උත්තරය සම්බොන් අච්චිමේ පිගා නෙරියොස්සම්නිදා උදේ වැස්ස වැටුණා ඕහුබුතෝ පිගා වස්සම්නිදා කියලා තමයි තියෙන්නේ හැන්දෑවේ සිට පිගා වස්සම්නිදා හැන්දෑවේ ඉඳලා වැස්ස වැටුණා වැස්සාවා චොනන් මම උසංගි නැත්තම් මට උසංගි කුඩයක් ඔප්සෝසෝ නැති නිසා කොක් ජොංගල් හෙස්සම් නිදා කොක් ජොං හදා කියලා කියන කලබල වෙනවා ඔව් කලබල වුණා එයා කලබුණා කුඩයක් නැති නිසා එයා කලබල වුණා කරුන්දේ නමුත් ඔන්නිගා ඔන්නිගා මේ අක්කා උසංගල් කජුගෙ යග උසංගල් කුඩය කජිගෝ රැගෙනගෙන කුඩයක් අරගෙන හක්කෝ පාසල අපේසෝ ඉදිරියට ඉදිරිපසට කිදරිගෝ ඉදිරිපසට ඇවිල්ලා කිදරිගෝ ඉස්සොස්සම් නිදා රැඳිලා හිටියා හැබැයි මෙයා කුඩයක් නැති නිසා කලබුණුනා ඒ නිසා ගෙදර ඉඳලා අක්ක ඇවිල්ලා පාසල ඉස්සර පැත්තේ ඉඳලා කුඩයක් අරගෙන එයා හිටියා එනම් පිළිතුරු හතරක් තිබ්බා අච්චිමේ පිගා නිරියොස්සම් උදේ වැස්ස වැටුණා උදේ නේ වැස්ස වැටුනේ ඕහුබුතු හැන්දෑව ඉඳලා චොනන් මම ඔන්නිරල් කිදරිස්සම් මට ඔන්නි කියලා අක්කා මේ කිදරිස්සම් අක්ක වෙනකන් කිදරිස්සම් හැදී සිටිනුනා නෑ අක්කා කලින් ආ කිදරුගු ඉස්සොස්සම් අක්කා ඉලි ඉවර හක්කෝ අපේ ඔන්නි ගා ඉස්සොස්සම් හක්කෝ අපේ පාසල අපේ කියලා කියන ඉස්සර ඔන්නි ගා අක්කා හිටියා අක්කා හිටියේ කොයි පැත්තේද හක්කෝ අපේසෝ එහෙනම් නිවැරදි උත්තරේ තමයි හක්කෝ අපේ නංගිකාරි චොනන් හක්කෝ ඒ උසංගල් කජිගු වස්සමිද චොනන් මම හක්කෝ උසංගල් කජිගු වස්සමිද චොනන් මම හක්කෝ පාසලට උසංගල් කජිගු වස්සම රැගෙනගෙන මේ කුඩයක් අරගෙන ගියා නැත්තම් කුඩයක් රැගෙන ගියා රැගෙන ආවා එහෙම එකක් නෙවෙයි කියන්නේ එහෙනම් නිවැරදි එක තමයි සම්බෝ 45 වෙනි ප්‍රශ්නේ ඔනල් තොන්සෙන්වා යක්සෝගි සොස්සම් නිදා කරොන්දේ ජිහාචරන් චල්මුත්තාසෝ යක්සොක් චන්සෝයේ නත්කේ තොචක් කෙස්සම් නිදා තොන්සෙන්ෙන් හාගා මානි නස්සම් නිදා ඔනල් අද තොන්සෙන්වා සහෝදරයා සමග යක්සෝගි පොරුන්දුවක් ඉස්සොස්සම් නිදා තිබුණා අද සහෝදරයා එක්ක පොරොන්දුවක් තිබුණා කරොන්දේ නමුත් ජිහාචොර සබ්බේ උමන්දුරු චල්මොත්තාසෝ උමන්දුරු මේ නිවැරදි එක නෑ නැගලා තියෙන වැරදි එක නැගලා යක්සොක් පොරොන්දුවන චාන්ස ස්ථානේ නත්කේ පරක්කු වෙලා තොටක් කෙස්සම් නිදා ළඟාව එයා මේ සහෝදරයත් එක්ක මේ අපොයින්ට්මන්ට් එකක් දාලා තිබ්බා ඒක යන්නෝ නැංගේ මේ උමන්තුන්ගේ වැරදි එක. ඒ නිසා මොකක්ද වුනේ? ඒකට පරක්කු වුණා. පරක්කුලා තමයි යන්න ඕනේ තැනට එයා ළඟා වුණේ. තොන්සෙන්ෙන් හගා මානි නස්සම් නිදා. සහෝදරයාට මොකක්ද වෙලා තියෙන්නේ? හගා මාන් කෝප වෙලා තරහ වෙලා ගොඩක් හිටියා. ඔන්න පිළිතුරු හතරක් තියෙනවා. චොනන් තොන්සෙන්ෙන් මොත් මන්නස්සම් නිදා. චොනන් යක්සොක් ශිගනේ නොජොස්සම් නිදා චොනන් යක්සොක් ජන්සෝර මොල්ලස්සම් නිදා චොනන් තොන්සෙන්න් මානි
기다렸습니다. 우때레 2번. 저는 동생을 못 만났습니다. 맞아요. 사호들이야 하모네네. 하모나네네. 바라쿠라리길 하모네. 저는 약속 시간에 늦었습니다. 야, 보론돈 외라와티 안 베루나 해베 바라쿠라기야. 바라쿠라 랑가보나. 이 카리니. 이나이가다 우때. 저는 약속 장소를 몰랐습니다. 마마 보론도 이겨네. 아파트멘트에 다가티스타네 다네네. 에메가 키안네 야노네니 호야게. 저는 동생을 많이 기다렸습니다. 마트 사호데레아 에네카기 캔 사호데레아 마니 고닥클라 기다렸습니다. 트렌디 시티 에헤메 웰라 타임 에카 키안네 니 코치라 트렌디 히티알 길네 에난 와닷 갤레펜 필리투르 타마이 이본 온나 46 වෙනි ප්‍රශ්නේ ඉඳලා 48 වෙනි ප්‍රශ්නේ දක් තාමල් ඉක්කෝ චුම්සිම් චුම්සිම් සිංගගල් කොරසිප්සියෝ 46 වෙනි ප්‍රශ්නේ ඉඳලා 48 වෙනි ප්‍රශ්නේ දක්වා තාමල් ඉක්කෝ චුම්සිම් සිංගගල් කොරසිප්සියෝ කොරසිප්සියෝ තාමල් පහත ඉක්කෝ ඒ කොටස කියවලා මේ චුම්සිම් සිංග ඒ ඒ කියවන කොටසේ තියෙන කේන්ද්‍රීය දල අදහස කේන්ද්‍රීය ඒ අදහස ඒ කියන්නේ හරිම දේ ඒ කියන කොටසේ තියෙන කියවල තියෙන කොටසේ තියෙන හරිම දේ කොරසිප්සිය තමයි තෝරන්න තියෙන්නේ 46 වෙනි ප්‍රශ්නේ චොරන් නොරේරල් මොත්තම් නිදා කරුන්දේ චේ චින්ගුණන් නොරේරල් චොම්මල් ජරම් නිදා චොදෝ ක චින්ගු චොරම් තේගෝ සිප්සම් නිදා චොරන් මම නොරේරල් මොත්තම් නිදා සින්දු කියන්න දන්නේ නැහැ මම සින්දු කියන්න දන්නේ නැහැ කරුන්දේ නමුත් චේ චින්ගුණන් මගේ යාළුවා නොරේරල් සින්දු චොම්මල් ඇත්තටම චරම් නේ සින්දු කියන්නේ යා ඇත්තටම දක්ෂයි චොදෝ මටත් ක චින්ගු චොරම් ඒ යාළුවා වගේ තෙගෝ සිප්සම් නිදා උරුදු වෙන්න අවශ්‍යයි උරුදු වෙන්න ඕනි ඒක තමයි ඔය කියන්නේ වෙන්න ඕනි කියන අදහස තෙගෝ සිප්සම් නිදා පිළිතුරු හතරක් තියෙනවා චොනන් කාසුග තෙගෝ සිප්සම් නිදා චොනන් නොරේර චල්හගෝ සිප්සම් නිදා චොනන් චින්ගුවේ නොරේර තෙගෝ සිප්සම් නිදා චොනන් චින්ගුවා නොරේර පුරගෝ සිප්සම් නිදා උත්තරය ඊබොන් ඊබොන් චොනන් කාසුගා තෙගෝ සිප්සම් නිදා චොනන් මම කාසු කියලා කියනවා ගායකයා ගායකයෙක් වෙන්න අවශ්‍යයි වෙන්න ඕනි බලමු අනිත් ඒවාත් බලමු කියවලා චොනන් මම නොරේරල් චරාගෝ සිප්සම් මටත් නොරේරල් සින්දු කියන දක්ෂ විදියට අවශ්‍ය යාට දක්ෂ විදියට යාට සින්දු කියනවා චොරන් චින්ගුවේ මට යාළුවාගේ නොරේරල් තෙද්ගෝ සිප්සම් නිද නොරේරල් තෙද්ගෝ සිප්සම් නිදා කියලා කියන්නේ නොරේ නොරේ කියලා කියන්නේ ගීත තෙද්ත කියලා කියන්නේ සවන් දෙන්න මට ගීත සවන් දෙන්න චොනන් චින්ගුවා මට යාළුවා එක්ක යාළුවා සමග නොරේරල් පුරගෝ සිප්සම් නිද නොරේරල් පුරද කියලා කියන්නේ සින්දු කියන්න අවශ්‍යයි. එහෙනම් මේ කේන්ද්‍රීය අදහසෙන් අපි අහන්නේ වඩාත්ම නිවර්දිග තමයි එයාට කැමැත්තක් තියෙනවා ජොනන් නොරේරල් චරාගු සිප්සම්. මට දක්ෂ විදියට කියන්නේ යාළුවා වගේ චොම්මල් එයා චරම් නිදා එයා යාළුවා දක්ෂ විදියට සින්දු කියනවනේ. එයාටත් ඒ විදියට අවශ්‍යයි. සින්දු කියන දක්ෂ කෙනෙක් වෙන්න. එහෙනම් එයාගේ කැමැත්ත තමයි සින්දු කියන දක්ෂකම. එහෙනම් ඊබෝ 47 වෙනි ප්‍රශ්නේ. ඔනල් ඔත් කගේ ඒසෝ. චිමාරල් හනා සස්සම් නිදා. චිමා ඒ. දිජායිනී චොම්මල් මොසිස්සම් නිදා. කිරිදෝ තබ්ජි අනාසෝ චොස්සම් නිදා. පිළිතුරු හතරක් තියෙනවා. ඔනල් අද ඔත් කගේ ඒසෝ. ඇඳුම් කඩේ ඉඳලා. චිමාරල් හනාසස්සම් එක සායක් මිලදී ගත්තා. චිමා ඒ සායි ඩිසයින් ඉසයින් එක
චොම්මල් මොසිස්සම් චොම්මල් ඇත්තටම මොසිත්තා මොසිත්තා කියන වචනේ සාමාන්‍ය අදහස තමයි ලස්සනයි සුන්දරයි ඔන්න වගේ අර්ථ කීපයක් මැන යෙදෙන තැන අනුව තුට ඒ ඩිසයින් එක ඇත්තටම ලස්සනයි කියන අර්ථය ගන්න පුළුවන් කිරිදෝ චබ්ජි අනාසෝ චොස්සම් නිදා ඒ කියන්නේ මේ කිරිදෝ චබ්ජි අනාසෝ කිල් කිල් කියලා කියනවා මේ මෙතන අර්ථයෙන් ගත්තට පස්සේ කිල්ද කියලා කියන්නේ දිගයි දිගත් චබ්ද චල්ත කියලා කියන කොටත් ඒ කියන්නේ අඩු කියන අර්ථය මේ දිගත් කොටත් නැති චොස්සම් නිදා ඒ කියන්නේ දිගත් නැහැ කොටත් නැහැ ඒක සාමාන්‍ය හොඳයි චොස්සම් නිදා හොඳයි කියන අර්ථය තමයි තියෙන්නේ ඔන්න පිළිතුරු හතරක් තියෙනවා යොජන් චල්බන් චිමාගා යුහෙන් ඉන්නිදා චොනන් කොත් කගේ ඒ ජාජු කල් කොම්නිදා චොනන් ඔන සන් චිමාගා මාමේ තම්නිදා චිමා ඒ දිජයිනන් ජුයෙන් හජේ අන්සම්නිදා උත්තරය සම් සම්බොන් පිළිතුරු හතර කියලා බලමු යොජම් යොජන් යොජම් චල්බන් චිමාගා ජුවෙන් ඉම්නිදා යොජම් මේ දවස්වල චල්බන් චිමාගා මේ කොට චිමා සායක් ජුවෙන් ඉම්නිදා ජුවෙන් අදා කියලා කියන්නේ ප්‍රසිද්ධ එහෙම එකක් කියවෙන්නේ නැහැ නේ ප්‍රසිද්ධ කතාව කොට සායක්ගේ චොනන් මමක ඔත් කගේ ඒසෝ චොනන් මමක ඔත් කගේ ඒ මේ අඳුන් කඩේ චාජු කල්කොම් නැදි නිතර යන්නේ ඒ එහෙම එකක් සඳහන් වෙන්නේ නැහැ නේ කේන්ද්‍රීය අදහසක් නැහැ අපිට හම්බුනේ චොනන් ඔනල් සංචිමාගා මාම්මෙතම් නිදා චොනන් මම ඔනල් ලද සංචිමාගා මිලිදී ගත්ත සාය මාම්මෙ හිතටතම් නිදා හිතට ඇල්ලුවා එක ඒ ගැන කියවෙනා නේ මෙතන මේ කියන්නේ චිමා ඒ දිසයිනි චොම්මල් මොසිස්සම් එහෙනම් අපිට කේන්ද්‍රීය අදහසක් එනවා ඒක මතුව චිමා ඒ සායි දිජයිනල් චුංයු හජි අන්සම්මිද මේ සායි ඩිසයින් එක චුංයු හදා කියලා කියන්නේ වැදගත් කියනවා චුංයු හජි අන්සම් වැදගත් නැහැ ඒ ගැන හිමුකුත් සඳහන් වෙන්නේ නැහැ නේ එහෙනම් කේන්ද්‍රීය අදහස තමයි යන්නේ සම්බොල් 48 වෙනි ප්‍රශ්නේ චොනන් ඔරෙන් මන්නේ කොදන් හක්යෝ චොරොප් සජිනල් පස්සම්මිද සජිනල් පොනන් තොන්නන් චින්හන් චිංගුගා මානි සෙංගක් නසම් නිදා ඔනල්ක චිංගුවගේ චොන්හා හල්කොම් නිදා චොනන් මම ඔරෙන් මන්නේ ගොඩක් කාලෙකට පස්සේ කොදන් හක්යෝ උසස් පාසල් චොරොප් චොරොප් කියලා කියන උපාධි සජින උපාධි සජින කියලා කියන පින්තූර පස්සම් නිදා බැලුවා එයාට මතක් වෙලා තියෙන අතීත පැරිණි දේ පැරණි සිතුවිලි මතක් කළා එයා මේ ඉගෙන ගන්න කාලේ කොද උසස් පාසල ඉගෙන ගන්න කාලේ එයා උපාධි ගත්ත පින්තූර ඔන්න බලලා සජිනල් පොනල් තොංගා පින්තූර බලන අතරතුර චින්හන් චිංගුගා චින්හන් චිංගු කියලා කියන්නේ සමීපතම යාළුවා ළඟින් මැසුරු කරපු අයට අන්නේ වචනේ තමයි චින්හන් චිංගු මානි ගොඩක් සෙංගක් නස්සම් නිදා සෙංගක් නදා කියලා කියන මතක් කරනවා එතකොට මතක් වුණා අතීතයෙන් තියලා තියි. ඔනල්ලාද කර්චිංගුවේගි. ඒ යාළුවන්ට චොන්වා හල්කොම් නිද. කෝල් එකක් ගන්න ඉන්න. ඒක වර්තමාන නෙවෙයි අනාගතෙන් ඒක තියලා තියි. හල්කොම් නිද. පිළිතුරු හතරක් තියෙනවා. චොනන් චිංගුගා පොගෝ ෂිප්සම් නිදා. චොනන් චිංගුවේ චොන්හාර පත්කෝ ෂිප්සම් නිදා. චොනන් චිංගුවා හක්යෝයේ කර්යෝගෝ හම්නිදා චොනන් චිංගුවා සජින චිගරයෝගෝ හම්නිදා උත්තරය ඉල්බොන් නේ චොනන් චිංගුගා පොගෝ සිප්සමිදා මට යාළුවන් බලන්න ඕනි නේද යාට අතීතයට ගියල යාට යාළුවන් මතක් වුණා යත් පින්තූර බලන්න නේ චොනන් චිංගුවේ චොන්වාරල් පද්ගෝ සිප්සමිදා මට යාළුවන්ට චොන්වාරල් පද්ගෝ යාළුවන්ගෙන් දුරකටන ලබා ගන්න අවශ්‍යයි.
저는 친구와 학교에 가려고 합니다. 저는 맞 친구와 야루언네크 학교 바셀에 가려고 합니다. 얀히당이나 맘에 야루언네크 바셀 얀히당이 에메가 기억나니? 저는 친구와 맘마 야루언 사무그 사진을 찍으려고 합니다. 빈투르 간히당이 에메가 기억나니? 에나가베레 와다트 사미페베네 겐지아다 사타마이 팔레니. 저는 친구가 보고 싶습니다. 야리 야루언 발언 아와샤. 하틀리스 나우에니 프라스니 이달아 파나스 웨니 프라스니 이다카. 다만 리코 모레메 타파십시오. 다만 파하드 이코 기에발라 다만 파하드 기에발라 모레메 프라스니 웨르트 타파십시오. 빌리투루 덴나 ඔන්න 49 වෙනි ප්‍රශ්නේ 50 වෙනි ප්‍රශ්නේ මේ තියෙන ඡේදය මේක කියවලා තමයි මේ 49 වෙනි ප්‍රශ්නයයි 50 වෙනි ප්‍රශ්නෙටයි පිළිතුරු දෙන්න වෙන්නේ එහෙනම් 49 වෙනි ප්‍රශ්නේ හැදෙන්න මේ හිස්තැන සුදුසු වචනේ තෝරන්න තියෙනවා බලමු මේ කියවලා උරි හොංගෙන් හොංජා යොහෙංගල් චජු කම්නිදා යොහෙං හාම් යොන්සෝ අරම්දවුන් කියොන්ජිරල් පෝම්යොන් ඔන්න හිස්තැනක් කරිගෝ කෙගෝසල් කජොගිනා චිංගුදරේගේ සොන්මුරම් නිදා පියොන්ගි කරින් ගොස මෝදු මොසිස්සම් නිදා හියොන්ගන් ඔනල් චෝඒගේ යෙප්පන් පදා කරිමල් චුවොස්සම් නිදා චොදෝ කෙගෝසේ හන්බොන්කා පොගෝසිප්සම් නිදා උරි හියොන්ග අපේ අයියා හොන්ජා තනිවම ජොහෙංගල් සංචාරි චජෝ නිතර කම්නිදා යනවා ජොහෙං හාම්යොන්සෝ සංචාරය කරන අතරතුර අරම්දව් ලස්සන කියොන්චි කියලා කියන වටපිටාව පෝම්යොන් බලමින් ඔන්න හිස්තැනක් කරිගෝ ඒ වගේම කගෝස නේතැන් කජොගිනා පවුලේ අයට හෝ චිංගුදල්ල යාළුවන්ට සොන්මුරම් නිදා තෑගි විදියට එයාලට දෙනවා හියොන්ගි අයියා කරින් අයියා දින මේ කරින් කියලා කියන චිත්‍ර මේ ගොත් ස්ථාන මොදු ඔක්කොම මොසිස්සම් නිදා ලස්සන හියොන්ගන් අයියා ඔන ලද චෝයගේ මට යෙප්පන් පදා ලස්සන මුහුද කරින් මේ චිත්‍රයක් ජෝසෙප් නිදා දුන්නා චොදෝ මටත් කගෝසේ ඒ ස්ථාන හන්බොන් හන්බොන් කියලා කියන වරක් එක් වරක් කාපගෝ ගිහිල්ලා බලන්න ඕනි කියන ගිහිල්ලා බලන්න අවශ්‍යයි කාපගෝ සිප්සම් නිදා ගිහිල්ලා බලන්න අවශ්‍යයි ගිහිල්ලා බලන්න ඕනි ඔයනම් ක මේ හිස්තැනට අපි බලමු මොකද්ද ඒ තෙරෝකල් අල්මජන් මරල් කොර සිප්සියෝ මේ හිස්තැනට වඩා නිවර්දි වචනේ තමයි තෝරන්න තියෙන්නේ ඔන්න පිළිතුරු හතරක් තියෙනවා කර සම් නිදා යොප්සෝරල් සම් නිදා කරිමල් කරිම් නිදා සජින චික්සම් නිදා උත්තරය සම්බොන් කරිමල් කරිම් නිදා නේ මජායු එනම් මේ සම්පූර්ණම කේන්ද්‍රීය අදහසට අනුව මතක් උනේම චිත්‍රාදීන එයා සංචාරය කරනවා එයා ඒ ලස්සන දකින්න තැන් වටපිටාව බලලා එයාගේ විදිහට එයා චිත්‍රාදීන ඒවා තමයි යාලුවන්ට ගෙදර අයට තෑගි විදිහට දෙන්න. එහෙනම් කරිමල් කරිම් නිදා තමයි නිවැරදි එක. කර් සම් නිදා කියලා කියන්නේ මොනවද ලියන දෙයක්. වචනාවක් වගේ දේවල් ලියනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා යොප්සොරල් සම් නිදා කියලා. යොප්සෝ. යොප්සෝ කියලා කියන්නේ මක්ක තැපල් පත. තැපල් කාඩ් එක සම් නිදා මිලදී ගන්න. සජින චික්ත පින්තුව ගන්න. ඔන්න 50 වෙනි ප්‍රශ්නේ. ඊ කරේ නෙවුන්වා කතන් ගොසල් කොරසිප්සියෝ ඊ කරේ මේ ඡේදයේ නෙවුන්ව අන්තර්ගතයට හෝ ඒ හා සමාන කතන් සමාන දේ අන්තර්ගතයට සමාන දේ තමයි කොරසිප්සියෝ තෝරන්නේ ඔන්න පිළිතුරු හතරක් තියෙනවා හෙවනන් පොතොන් කජොක්වා යොහෙංගල් කම්නිදා චොනන් ඔන හොන් ඒගේ සොන්මුර පතස්සම්නිදා චොනන් ඊබොනේ පදාරෝ යොහෙංග කස්සම් නිදා හෙවනන් යොහෙංග කාසෝ කජුකේ සොන්මුර සම් නිදා උත්තරය ඊබොන් ඊ කරේ ඒක අපි පැහැදිලි කරන්නේ
හෙවන්ගන් පෝතු අයිය සාමාන්‍යයෙන් කජොග්වා යාළුවන් ඒ කියන්නේ ගෙදරට සහ ගෙදර සහ යොහින් ගෙදර අයත් එක්ක යොහින්ගල් කම්නි මේ සංචාරය කරන සංචාරය යන නෑ එහෙම නේ යා යන්නේ හොන්ජා තනියම තමයි යොහින්ගල් චජුකම් විතර යන්නේ චොනන් ඔනල් යොහින්ගේ සොන් මුරල් පදස්සමි චොනන් මම ඔනල් ලද හියොන්ගේ අයියට සොන් මුරල් පදස්සම් තෑග්ගක් අයියා තමයි යාට සොන්මු තෑග්ගක් ලබා දුන්නේ එහෙමක් වුණා නේද මෙතින් මෙතින් ඔනල් චෝයේගේ යෙප්පන් පදා කරිමල් ජෝස්සම් දැක දෙනන එක තමයි කේන්ද්‍ර අදහස චොනන් ඉබොනි පදාරෝ යොහින්ගල් කස්සමි චොන් මම ඉබොනි මේ සතියේ පදාරෝ මූදට යොහින්ගල් සංචාරයක් ගියා එහෙමකක් කියුත් නෑ නේ හියොන්ගන් යොහින්ගල් කාසෝ අයියා සංචාරය කරන්න ගිහිල්ලා කජොගි හවුලට සොන් මුරල සම්මිද තෑගි මිලදී ගන්න එහෙමකක් කියෙන්නේ නෑනේ එහෙනම් කේන්ද්‍රීය අදහස තමයි ඊබොන්